වර්ණය සම්බන්ධයෙන් මම දන්න ඉතිහාසය ඇතුළත මම ඉස්සල්ලාම මුහුණ දුන්නේ කේකේ සමන් කුමාරගේ පොතක් මුද්‍රණය කරා මම ඒකේ මුද්‍රණකරුවත් ප්‍රකාශකයාත් මම නිරංජනී ස්නානය කියන කෘතිය. මේ කෘතිය මුද්‍රණය කරාට පස්සේ ලේඛකයව මරා දාන්න රටින් එළවන්න මුද්‍රණාලය වට කරන්න වගේ විශාල සංවිධාන ගොඩක් ගොඩනැගෙන මම කියන්න හදන්නේ මේ එක එක කාලවල හිටිය එක එක නායකයෝ. UMP නායකයෝ හිටියා, ශ්‍රී ලංකා නායකයෝ හිටියා, විවිධ නායකයෝ හිටියා. ඊට පස්සේ මංජුල වෙඩිවර්ධනගේ පොතට ආවා කතෝලික සහ ක්‍රිස්තියානි මූලධර්ම කණ්ඩායම්වල වර්ණයක්. ඊට පස්සේ අශෝක හඳගමගේ කන්තපියම් පියාමන්න චිත්‍රපටය නිෂ්පාදනය කරපු වෙලාවේ ඇඩික් එක සහ ඒ ආශ්‍රිත සංවිධාන තමයි ඒකේ විරෝධයට සහ පෝස්ටල්වත් දී විශාල වශයෙන් පහර දෙන්න පටන් ගත්තේ කණ්ඩායම. පොස්ටවත් ගහන්න දුන්නා. ඊට පස්සේ අක්ෂරේ ෆිල්ම් එක මම නිෂ්පාදනය කළා ලංකාවේ ප්‍රදර්ශනය කළා දවස් 10ක් මම හිතන දවස් 10යි චිත්‍රපටිය පෙන්වන්න පුළුවන් වුණේ. ඒ දවස් 10 ඇතුළත දිවයින පත්තර ලිපියක් ලිව්වා සරත් වීරසේකර මේ දේශද්‍රෝහීන් දෙන්න විමුක්තිත් මාත් මරා දාන්න ඕනේ කියලා දේශද්‍රෝහීන් දෙන්න. ඊට පස්සේ අක්ෂරේ චිත්‍රපටයට හැංගුම් පාලක මණ්ඩලය තහංචියක් නෑ. ඒක දේශපාලන මැදිහත්වීමකින් තහනම් කරා. එතරම් අක්ෂරයේ අද වෙනකම් පෙන්වන්න බැරි වෙලා තියෙනවා. ඛේදවාචකයේ තමයි නිෂ්පාදකෙක් විදිහට චිත්‍රපටයක් නිෂ්පාදනය කරාම මුළු අක්ෂරයේ චිත්‍රපටයම කාගෙන් හෝ අපි විශ්වාස කරන්නේ ඒක නීතිඥ කණ්ඩායමකට දුන්නට පස්සේ බලන්න ඔවුන්ගෙන් ඒක ගියා කියලා. ඒක DVD එකක් වෙලා සයිබ අවකාශය ඇතුළේ චිත්‍රපටය බලලා ඉවර කළා. ඒකෙන් පුළුවන් චිත්‍රපට අධ්‍යක්ෂවරයාට සතුටු වෙන්න තමන්ගේ චිත්‍රපටයේ මිනිස් බැලුවා කියලා. අන්තිම අත්දැකීම තමයි මට එන්නේ මුදුන්ගේ රස්තිය දූ කෘතිය සම්බන්ධව. ඒ කෘතියේ මුද්‍රණ කරුවා මම, ප්‍රකාශකයා මම, බෙදාහරින්නෙත් මම. එතකොට අත්දැකීම් මං ඉස්සර පැහැදිලි කරන්න. අපි එදා හැන්දෑවේ කෘතිය ලොන්ච් කරන්න ලෑස්ති වෙලා ඉන්නකොට මිරිහාන පොලිසියෙන් නිලධාරීන් 3 දෙනෙක් ඇවිල්ලා ලියුමක් ඉදිරිපත් කරනවා. ඒ ලියුම ගහලා තියෙන්නේ ඔය කමල් ජයසිංහ නමින් පෙනී ඉන්න පංචන ජයසිංහ කියන පුද්ගලයා, බෞද්ධ තොරතුරු මධ්‍යස්ථාන. මේක යවනවා පොලිස්පතිවරයා. ඊට පස්සේ යවනවා නියෝජ්‍ය පොලිස්පතිවරයා. එයා ඇවිල්ලා මිරිහාන පොලිසියට ඇවිල්ලා අපි මිරිහාන පොලිසියට රැගෙන යනවා මමත් සීනාතුත් පොත් 500ක් තිබුණු සියල්ලමත් අරගෙන අත්අඩංගුවට අරගෙන මිරිහාන පොලිසියට අරගෙන. මිරිහාන පොලිසියේ වෙද්දී සූදානම් වෙලා ඉන්නවා දඬුවම් සංග්‍රහය පොත ළඟ තියාගෙන ලියකියුලේ සකස් කරමින් ඉන්න අපි දෙන්න උසාවි දාන්න. අපේ මොකද්ද කරලා තියෙන වරද? නෑ අපිට මේ ලියුමක් ඇවිල්ලා තියෙනවා. කාගෙන්ද ඇවිල්ලා තියෙන්නේ? පොලිස්පතිවරයාගෙන් ලියුමක් ඇවිල්ලා තියෙනවා. විශාල අරගලයක් කරලා ඒ කණ්ඩායම විශාල ප්‍රමාණයක් පොලිසියට ගිහිල්ලා මේක පැහැදිලි කරාම අපිව නිදහස් කරනවා පොලිසියෙන් ඉඳන් උත්සවයේ තියෙනවා. ඊට පස්සේ පොත්සාප්පු වලට පොත දැම්මහම දැන් කිසිම පොත්සාප්පුවක මේ පොත නැහැ. විකුණන්න නැහැ. ඛේදවාචකය තමයි ඒ කණ්ඩායම විසින්, ඒ බෞද්ධ කියන කණ්ඩායම විසින්ම ඒ පොත PDF එකක් ගහනවා. ඒක ගහන්නේ ටයිප් සෙට් කරපෙක නෙමෙයි, PDF කරන්නේ පොත ස්කෑන් කරලා සහ ව්‍යාජ පෙරවදනක් දානවා. ඊට පස්සේ ඒකට පුරුෂයෙක් කියනවා කුඩා දරුවෙක්ගේ බිල් දාලා ඒ PDF එක ප්‍රචාරය කරනවා. ඊට පස්සේ පොත්සාප්පුවට දුරකථනයෙන් කතා කරලා තර්ජනය කරනවා. ඇතැම් පොත්සාප්පුවට කතා කරලා තියෙන්නේ අස්ගිරි සහ මල්වතු පාර්ශවයෙන්ගේ නායකහම. ඒතර පොත්සාප්පු හිමියෝ තිගස් පටපත්. මේකෙන් වෙන්නේ මොන ආණ්ඩු තිබ්බද කියන එක මම කියන්නේ අදාළ නැහැ. අවුරුදු 35ක් විතර තිස්සේ විවිධ ආණ්ඩු. ඒ හැම ආණ්ඩුවක්ම මේ වාරණය කරනවා. ඒ නිසා අපි විශ්වාස කරා මේ යහපාලන ආණ්ඩුව එහෙම වාරණයක් කරන්නේ නැහැ සහ රංගුපාලක මණ්ඩලය අහෝසි කරන බවට පවා පොරොන්දු වත්. දැන් ඉන්නවා සංස්කෘතික මරුවේ හැමතිවරේ. ඔහු සින්දු එහෙමත් ලියලා තියෙනවා, CD එකක් එහෙමත් ගහලා තියෙනවා. ඒ කියන්නේ ඔහු කලාකාරයෙක් වෙන්න උත්සාහ කරපු එක්කෙනෙක්. චිත්‍රපටයකුත් නිෂ්පාදනය කරලා තියෙනවා. එයාගේ නම විජේදාස රාජපක්ෂ. අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ ඇමතිවරයා සංස්කෘතිකද කියලා. පළවෙනි කාරණා. ඒ නිසා ඇමතිවරයාට එහෙම ගැටලුවක් තියෙනවා නම් ඕනෑම වෙලාවක සංවාද කරන්න පුළුවන්කමක් තියෙනවා. එක ඇමතිවරයෙක් වෙන වාරණයට විරුද්ධ නැහැ. පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරනවා. අනිත් ඇමතිවරයා කකුලෙන් අදිනවා. ඒ නිසා විවිධ සංවිධාන විසින් මේ වෙද්දි කරමින් ඉන්නේ විශාල ත්‍රස්ත භාවයට පත් කරනවා මේ කලාකරුවා. එක පැත්තකින් මේ පොත තියාගෙන ඉන්න බයයි. එතකොට එක පැත්තකින් කෙටි කතා, නම් කතා, කවි කියවන පාඨකාගාරය, රසිකාගාරය, ප්‍රේක්ෂකාගාරය මේ ඔක්කොම තිකස්මපත්. ඊට පස්සේ නිර්භීතව ලියන, ස්වාධීනව ලියන
තර්ඩයි එකක් තියන තුන්ගනි ඇසක් තියන නිර්මාණකරුවන් තිගස්සනවා ස්වයන් වාර්ණයකට පත් කරනවා ත්‍රස්ත භාවයකට පත් මොකදම දැකල් දෙනවා සල් අවකාශය තුළේ මේ කණ්ඩායම කියන මගදී හම්බවෙන්න එපා තනියෙන් හම්බවෙන්න එපා හරිද බෙල්ල ගලවල හන්දිය තියන්නම් වගේ ප්‍රකාශ කරන ඒ නිසා කලාකරුවන් තිගස්මට පත් ඒ නිසා කියන්න ඕන දිගු කාලන අධ්‍යක්ෂකක් මේක අපිට ප්‍රශ්නයක් නැහැ අගමැති කවුද ජනාධිපති කවුද ආණ්ඩුව මොකද්ද කියලා වාර්ණය කරනවා නම් එහෙම ඒක කලාකරුවාගේ සම්පූර්ණයි තියෙන්නේ රීඩර්ස් රයිට් එකක් තියෙනවා ලේඛකයන්ට රයිට් එකක් තියෙනවා කලාකරුවන් රයිට් එකක් තියෙනවා ඒගොල්ලෝ ඇස් දෙකෙන් ලෝකෙ දිහා බැලුවට කලාකාරයා බලන් තුන්වෙනි හැකි උන්ට තුන්වෙනි හැක් නැත්තම් අපි කැමතියි කියලා දෙන්න ඒ නිසා වාර්ණයට විරුද්ධ වෙන්නේ කවුද කලාකෘති වාර්ණය කරන්නේ කාගේද දේශපාලන ආගමික සංස්කෘතික කිසිම සම්මන්ත්‍රණයක් නැහැ කලාකෘති වාර්ණය කරන්නේ ඔවුන්ගේ අයිතියට අත තිබොත් එහෙම මොකද අපිට උගන්ලා තියෙන්නේ පරිකල්පන ශක්තිය කියන්නේ කලාකරුවාගේ දිව්‍යන් වහන්සේටවත් යටත් නැහැ කියන ඒ නිසා එකෙක් ගස්ගල් අධහන කණ්ඩායම් විසින් විවිධ සංවිධාන හදාගෙන මහසෝන් බලකාය බෙල්ල කපන්න ලෑස්ති වෙන්නේ ඇදහිම් කණ්ඩායම් විසින් කලා වාර්ණය කරනවා නම් අපි ඉන්නේ මහා ගෝත්‍රවාදී සමාජයක ඒ නිසා වාර්ණය කරන්නේ වානරවිල සමාජයක අපි දන්නේ ආණ්ඩුව ඇතුළේ ඉන්න සමහර ඇමතිවරයෝ වාරණ මේ වාර්ණය කරන්නේ වානර සංස්කෘතියවත් දැනගෙනද කියලා අපි ගමු සංවාද කරමු ඕන වෙලාවක සංවාදයක් කරන්න කලාකෘතියක් සම්බන්ධ විචාරය කරන්න හාරව සංසිපන ජාතකය බෞද්ධයන් විශ්වාස කරන්නේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවද හැබැයි සාහිත්‍යයද කියන්නේ කපා කොටා පරිහරණය කළ සාහිත්‍ය ග්‍රන්ථයක් එම රයිට් එකක් තියෙනවා සාහිත්‍ය ප්‍රදර්ශන කපා කොටා පරිහරණය කරන්න පුළුවන් ඒ නිසා මේ විදිහේ වර්ණයේ විසින් ත්‍රස්ත භාවයට පත් කරලා තියෙනවා කලාකරුවන් ඊළඟට බිහිවන අංකුර ශිල්පීන්ව බය වෙලා තියෙනවා ඒ විදිහ ත්‍රස්ත කණ්ඩායම් විදිහට තමයි ඒගොල්ලෝ වැඩ කරමින් ඉන්නේ ඒ නිසා ආණ්ඩුව මේ වෙලාවේදී පැහැදිලි ප්‍රකාශයක් කරන්න ඕනේ මේ සම්බන්ධව කියන එකයි මගේ යෝජනාව එහෙම නැත්නම් ඊට එරෙහිව කටයුතු කරන්න ලෑස්ති කියන එක මේ වෙලාවේ කියනවා